පෙබරවාර 23වෙනිදා රාත්‍රියේ නිවසට පැමිණි තාත්තා 24වෙනිදා අලුයම තුනට විශේෂ රාජකාරියකට යන්න තියෙනවා කියලා අම්මා ලවා කෑම උයවාගෙන වේලාසනින් කාලා නිදාගත්තා. රාත්‍රී අම්මා තේ හදලා දීලා නිදියගෙන තියෙනවා. අපි නිදියගෙන ඉද්දීම රාත්‍රී 2:30ට විතර තාත්තා දොරත් වහගෙන ගිහිල්ලා. එහෙම ගියපු තාත්තා එදින රාත්‍රියේදී රියන්තුරකට ලක්ව මිය යෑම මට විතරක් නෙවෙයි අපේ පවුලේ කාටත් මුළු ලෝකෙම නැති වුණා වගේ ඇයි රියන්තුරකට ලක්ව මිය ගිය බොරැල්ල පොලිසිය රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ ආනන්ද සාගර සරච්චන්ද්‍ර මාතාගේ අභාවයෙන් කම්පිතව සිටින දියණිය සචී දෙව්මිණි සරච්චන්ද්‍ර ශිෂ්‍යාව පවසනවා. 24වෙනිදා අලුයම බම්බලපිටිය බෞද්ධාලෝක මාවතේ ආරම්භ වන ස්ථානයේදී ඩිපෙන්ඩර් රථයක ගැටී බරපතල තුවාල සහිතව සරච්චන්ද්‍ර මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි. ඒ පිළිබඳව සචී දෙව්මිණි දියණිය අදහස් ප්‍රකාශ කර තිබුණේ මෙසේයි. එදා රාත්‍රියේ තාත්තා නිවසින් යන්න කලින් මගේ ලොකු අයියා සමග ගොඩක් වෙලා හිනා වෙවි කතා කරමින් හිටියා. 24වෙනිදා උදේ 4 විතර බොරැල්ල පොලිසියෙන් මේ අනතුරු ගැන අයියාට කතා කරලා කිව්වා. ඒ සමගම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සමග පැමිණි රතෙන් අපිව රෝහලට එක්කන් ගියා. ඒ යන විට තාත්තගේ ඔළුව රෙදි වලින් ඔතලා තිබුණා. කකුල් දෙකක් ලොකුවට තුවාල වෙලා අපි දැක්කේ තාත්තට ඒ වෙන විටත් සිහි නැති වෙලා වගේ. ඊට පසුව වරින් වර රෝහලට ගියත් තාත්තා සමග කතා කරන්න බැරි වුණා. මාර්තු 9 දින සවස 3ට විතර තාත්තගේ හෘද ස්පන්දනය නැවතිලා වෛද්‍යවරු නැවත ඒ යථාතත්වයට පත් කර තිබෙනවා. වක්ගඩු දෙකම නරක් වී ඇති බවත් වෛද්‍යවරු කිව්වා. එදාත් අපි කවුරුත් රෝහලට ගියා. වෙනදා අපිත් එක්ක කතා කර කර හිටිය හෙද නිලධාරීන් අපි දිහා බැලුවේ නෑ. අපිට පිටුපාලයි හිටියේ. අපි දැනගත්තා තාත්තා නැති වෙලා කියලා. මියගිය පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර මහතාගේ මවද මේ පිළිබඳව අදහස් දක්වා තිබුණේ මේ අයුරින්. අපේ ගම හිඟුරක්ගොඩ මැදිරිගිරිය 1967 ජූනි 8 වෙනිදා තමයි මට පුතා ලැබුණේ. පුතා ඉගෙන ගත්තේ මින්නේරිය මධ්‍යම විද්‍යාලයේ. පාසල් යද්දී කැඩට් නිලධාරියෙක් විදිහටත් පෙනී හිටියා. උසස් පෙළින් පස්සේ 1985 දී පුතා ලුදිනන්වරයෙක් ලෙස යුද හමුදා සේවයට බැඳුණා. මින්නේරිය හිඟුරක්ගොඩ කොටුව යන පොලිස් ස්ථානවල සේවය කරමින් ඉඳලා බොරැල්ල පොලිසිය රථවාහන අංශයේ ස්ථානාධිපති වෙලා හිටියේ මාස 2යි. මේ යද්දී පුතාගේ වයස 51යි. පුතා මාව බලන්න මාසකට වරක් එනවා. අන්තිමට ආවේ ජනවාරි 23වෙනිදා. මම රෝහලට එක්කන් ගිහින් බෙහෙත් තරම් දුන්නා. ආපහු කොළඹ ආවේ මට වැඳලයි. ඒ වෙලාවේ කිව්වා අම්මා මම නැවත පෙබරවාරි 27වෙනිදා අම්මාව බලන්න එනවා කියලා. නමුත් ඊට කලින් මේ අනතුර සිදු වුණා. මම කියන්නේ මේ වගේ දුකක් විපතක් කිසිම කෙනෙකුට වෙන්න එපා කියලයි. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.